අතුරුදහන්වූ සබ්මැරින් එකෙන් සංඥාවක් නිකුත් වෙයි. සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නරඹන්නට දියයටට ගිය සංචාරකයන් පස් දෙනෙකු ගමන් කළ ටයිටන් නැමැති කිමිදුම් යාත්‍රාව අතුරුදහන් වී තිබීමත්, එහි සිටින පුද්ගලින් පස් දෙනා ලෝ ප්‍රකට ගවේෂකයන් හා ප්‍රකෝටිපතියන් වීමත් නිසා ලෝක පෝර්ති තුළ එම සිදුවීම ගැන විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඔවුන් සොයා මෙහෙයුම් කටයුතු සිදු කරන එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය අද පවසා තිබුණේ සෙවුම් ප්‍රදේශයේ තුල දියයට ශබ්ද හඳුනාගෙන ඇති බවයි. එක්සත් ජනපදයේ වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටින්නේ විනාඩි 30ක පරතරයකින් ශබ්දයක් ඇසුණු බවයි. එම ශබ්දයේ යමකට පහර දීමක් වැනි ශබ්දයක් බවයි ඔවුන් පවසා සිටින්නේ. කැනේඩියානු පීතුන ගුවන් යානයක් සෙවීම් ප්‍රදේශයේදී දියයට ශබ්දයක් අනාවරණය කරගත් බව වෙරළාරක්ෂක බලකාය තහවුරු කර තිබුණා. මෙලෙස ශබ්දයක් ආවේ යානයේ සිටි අයට ඔක්සිජන් සැපයීම අඩුවෙමින් පවතින බැවින් ඔවුන් කලබල වී ශබ්ද නගර නිසායයි අනුමාන කරන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන්ට තවමත් ඔක්සිජන් සැපයීම පවතින්නේ පැය කිහිපයකට බවයි වාර්තා වන්නේ. සම්මරීනේ විදුලි බලය ඇනහිට පවතින්නේ නම් ඔවුන්ට කිසිවක් නොපෙනෙන අතර කෑලි කැපි හැකි ආකාරයේ දැඩි කළුවරක් සහිත ස්වභාවයක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදු කරන අතර ඔවුන්ම ඉක්මනට සොයා ගැනීමට හැකියාවක් ලැබේවායි ප්‍රාර්ථනාවක් කරන්න.